ಹಾರ್ಷೆ ನೀವಿತಿ ಮಾಮಾದ ಹದನ್ನಿ ಅನ್ನಿ ಎಲೋ ರೊಟ್ಟಿ ಎಲೋ ರೊಟ್ಟಿ ಹದಾಗನ್ನ ಕಲಿ ಎಲೋ ರೊಟ್ಟಿ ಹದಾಗನ್ನ ಅವಶ್ಯವೇನುವ ಮೆನ್ ಮೇದ್ರವ್ ಇದಿಕ ಮಮ್ಮೆತನ ಅರಂತಿನುವ ತಂಬಾಕತ್ ಅಲಗೆಡಿ ಹತರಕ್ ಏಕ ಪೊಡಿ ಕರಗಿನ ಪೊಡಿ ಸಾಮಾನ್ಯ ಗೆಡಿ ಅಲಗೆಡಿ ಹತರಕ್ ಅರಂತಿಯನ್ನಿ ಬೀಲೂನು ಲೊಕು ಗೆಡಿಯಕ್ ಅರಂತಿನುವ ಸುದು ಲೂನು ಅರಂತಿನುವ ಕರಫಿಂಚ ರಾಮ್ತೆ ಮೇಕಟ ಒಳಗಡ ಮಾಲು ಮಸ್ ಓಣಮ ಮಾಲು ಜಾತಿಯ ಪಿಲಿ ಜಾತಿಯ ದಾಗನ್ನ ಪುಳುವಂ ಇವಾಗೆ ಕ್ಯಾರೆಟ್ ಓಣಮ ಎಲೋಳು ವರ್ಗ್ಯ ಗೋವಾ ಇವಾಗೆ ಒಳಗಡ ದಾಲ ಹದಾಗನ್ನ ಪುಳುವಂ ಮಂಗ್ ದೆನ್ ಎಲೋ ರೊಟ್ಟಿ ಕರಿಯ ಹದಾಗನ್ನ ಕಲಿ ಮಂಗ್ ಎಲೋ ರೊಟ್ಟಿ ಹದನ್ನ ಪಿತಿಯಕ ಅನಾಗನ್ನ ಯನ್ನ ಹದನ್ನೇ ಮಮ್ಮೆಣ್ಣೆ ಮೇವಾಗೆ ಕಪ್ಪೇಕಿ ದಾಗನ್ನುವ දැන් මම මේකට දා ගන්න ලුණු එකක් දැන් මම මේක අනා ගන්න හදන්නේ මේක මං අනාගන්නේ එල් වතුරින් පාර ඇල දාගන්න පාටි ටික දාගන්න කණාගෙනකොට මම දාගන්න පොල් තෙල් එතකොට ඇලෙන අපේ ඇලෙන ප්‍රමාණය අඩු
ලුණක් හදාගෙන මම මේක වහලා තියෙන මොකක් හරි පේනකේ මම මේ වාජනේ මේක වහලා තියෙන මේ පිටිගුලිය මේක වහලා තියෙන පොඩක් පිපෙන තියෙනවා මං කාරිය හදා ගන්න යන්නේ මම මුලින්ම තාත්තිය ලිපේ තියා ගන්නවා තාත්තිය පොඩක් තත් වෙන්න ඇරලා මම දා ගන්න පොල් තෙල් ඒ තාත්තිය රත් වෙලා තියෙන මම දා ගන්න පොල් තෙල් දැන් තේ ටිකක් තැති වෙන්නේ මම දාගන්න සුදු ලුණු දැන් මම දාගන්න කරපිංචා ප්‍රාන්තු ඒ වගේම ලුණු ටික මම කුඩු පොත කෑල දාගන්න මේකට කහ ගම්බිරි කුඩු මම ගම්බිරි කුඩු පිට වැඩිෙන් දාගන්නවා अलग अलग कर दागान लूनु और अलगे आसान लूनु दागान දැන් මම මේකට දාගන්න අල ටික තින් මම අනාගත්ත පිටි ටික මේ පෑ දෙකක් උඩ තියාගත්තට පස්සේ මේක හොඳට පිපිලා තියෙන්නේ මේක තා පොට්ටක් වෙනුනේ දී ආ ගන්නවා පොඩි කර ගන්නවා මේ විදිහට පොඩ්ඩක් තව ටිකක් මම පොඩි කර ගන්නවා ඊට පස්සේ මම මේක අතට අරන් මේදී තහ දා ගන්නවා ඊට පස්සේ මම මේකින් ගුලි කඩා ගන්නවා
ගුලි පහක් හදාගෙන තියෙන්නේ. දැන් මම මේක තුනී කරගන්නවා. මම මේක තුනී කරගන්න ඉස්සෙල්ල පොල් තෙටි ටිකක් දාගන්නවා. කොටුවක් ආයතන තමයි හදාගෙන තිනු. ඔයාලට මේ තව ගුලි අර පාන් පිටි ගුලි තව අඩු කරලා ගත්ත හැකි හොඳ තව තුනී කරන්න පුළුවන් මේක. මම එනකොට මේ පහයි ගුලි පහකටයි මේව කරේ. ගුලි පහකටයි හැදුවේ. ඒ නිසා දැන් මම එක පුච්ච ගන්න යන්නේ. මම මේ වගේ තැටිය ලිපේ තියා ගන්නවා. පොඩ්ඩක් රත් වෙනකන් තියන්න. දැන් රත් වෙලා තියෙන මම දැන් මේකට තෙල් ගා ගන්නවා. තාම රස්නේ හිතේනේ මේක අර ටික වෙලාවක් යන පිටි පිපෙන්න ඕන නිසා නැත්තම් එච්චර වෙලා යන්නේ නෑ ලෝ රොටි හදාගන්න. මේ වගේ ලෝ රොටියක් ඔයාලත් හදලා බලන්න. මේකට අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් කියන්නේ ලොකු වියදමක් කියන්නේ නැහැ. ඒ වගේම මගේ වීඩියෝ බලන ඔයාලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න මගේ වීඩියෝස්. ඒ වගේම ඔයාලත් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.